සුබ දවසක් යාළුවනේ විශ්ව දැනුමට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලව දැනුවත් කරන්න යන්නේ මේ හැමතැනම අස්සක් මුල්ලක් නැර කතා වෙන MTFE පිළිබඳවයි අපි මේ වීඩියෝ එකෙන් අද බලමු MTFE කියන්නේ මොකද්ද මේක ඇත්තටම හොඳ දෙයක්ද නැත්නම් මේක පිරමීඩ ව්‍යාපාරයක්ද අපේ මුදල් නැත්තටම නැති කරන දෙයක්ද එහෙනම් රැඳී සිටින්න මේ විශ්ව දැනුමයි මොකද්ද මේ ඇත්තටම හැමෝම කතා වෙන MTFE MTFE කියන නමේ තේරුම අපි මුලින්ම බලමු MTFE කියන්නේ Metaverse Foreign Exchange කියන එකයි මෙයාලාගේ සයිට් එකේ ඇති ආකාරයට මෙයාලා Canadian group එකක් කියලා කියන්නේ මෙයාලා ට්‍රේඩ් කරලා තමයි මේ විදිහට මුදල් හොයනවා කියන්නේ crypto forex index වලින් ට්‍රේඩ් කරනවා කියලා තමයි මෙයාලගේ සයිට් වල නම් සඳහන් වෙන්නේ. මෙයාලා ට්‍රේඩ් කරන ආකාර දෙකක් බලා ගන්න පුළුවන්. අංක 1 VIP signal මගින්. අංක 2 AI smart transaction මගින්. ගොඩක් දෙනා මෙම ව්‍යාපාර පිරමීඩ ව්‍යාපාර ලෙස සලකන අතර ඇතැම් අය හොඳින් ලාභ ලබනවා මෙන්ද දක්නට ලැබේ. නමුත් බොහෝ දෙනා අලාභ ලබා තම ගෙවල් දොරවල් පවා අහිමි කරගෙන ඇති පිරිසක්ද ඇත. මගේ මිතුරන් කිහිප දෙනෙකුට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වූ අතර ඔවුන්ගේ අත්දැකීම් මතයි මම මේ වීඩියෝ එක නිර්මාණය කළේ. මෙහි ඔබ අන්තර්ජාලයේ පරීක්ෂා කළ බැලුවොත් Binance වැනි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වල මෙන් CEO කෙනෙක් ෆවුන්ඩර් කෙනෙක් පිළිබඳව නිසි විස්තරයක් ලබා ගැනීමට නොහැකි වේ. තවද හරියට හෙඩ්කෝටර්ස් එකකට නොපෙන්වයි. මෙහි ඇති තවත් දෙයක් නම් ඔබට ආයෝජනය කළ මුදල පිළිබඳව හරි ගිණුම් විස්තරයක් ලබා ගැනීමට නොහැකි වීමයි. එම ව්‍යාපාර ඔබට මුල් කාලයේ අධික ලාභ ලබා දී ඔබගේ විශ්වාසය දිනා ගනී. පසුව ඔබ ලාභ වැඩි කර ගැනීමේ අරමුණින් තව තවත් එයට වැඩි වැඩියෙන් මුදල් හා ලාභද එකතු කරයි. පසුව එම ව්‍යාපාර අලාභ ලබන තත්ත්වයක් පෙන්නයි. එහිදී ඔබට ඔබගේ මුළු ධනයම අහිමි වේ. මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය නම් අලාභ ලැබුවොත් එහි මුළු අලාභයම ඔබට තනිව දැරීමට සිදුවේ. ඔබ ආයෝජනය කළ මුදල එක රැයකින් වුවද නැතිවීමට පුළුවන්. ට්‍රේඩින් වල ඇති අති අවදානම් තත්ත්වය මේකයි. එය විශාල වශයෙන් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල ව්‍යාප්ත වී ඇති බවක් දක්නට ලැබේ. පකිස්තානය, ඉන්දියාව, නයිජීරියාව වැනි රටවල්ද අනිත් රටවල් ලෙස නම් කළ හැකිය. මෙහිදී අපට ඇතිවන ප්‍රශ්නයක් තමයි ඇයි මේක අනිත් අධි සංවර්ධන රටවල්වල ව්‍යාප්ත නොවුනේ කියලා. එයට හේතුව නම් මෙවැනි හරිහැටි නීතියානුකූල භාවයක් නැති ව්‍යාපාරවලට එම රටවල් තුළ ඉඩක් නොමැති වීමයි. මේ ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව පවත්වාගෙන යන ව්‍යාපාරයක්ද නැද්ද යන්න කතා කළහොත් ශ්‍රී ලංකා මහා බැංකුව පවසන ආකාරයට මේ නීති විරෝධී ව්‍යාපාරයක් ලෙස තමයි සලකන්නේ. එයට හේතුව වන්නේ යම් බැංකුවක් හෝ මූල්‍ය ගනුදෙනු සිදුකරන මූල්‍ය ආයතනයක් පවත්නේ නම් එය අනිවාර්යයෙන්ම මහා බැංකුවේ ලියාපදිංචි වී තිබිය යුතුය. අතරම මහා බැංකුවේ අධීක්ෂණයට යටත් වී තිබිය යුතුය. නමුත් මෙම ව්‍යාපාරයේ එවැනි ලියාපදිංචි කිරීමක් හෝ මහා බැංකුවේ අධීක්ෂණයකට යටත් නොවේ. එනම් මහා බැංකුව විසින් මෙය නීති විරෝධී ව්‍යාපාරයක් ලෙස නම් කර ඇත. එවැනි තත්ත්වය තුළ අපටද මෙම ව්‍යාපාරය නීති විරෝධී ව්‍යාපාරයක් ලෙස තමයි සලකන්න වෙන්නේ. හදිසියේවත් මහා බැංකුව විසින් මෙම ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කළහොත් ඔබ එහිට ආයෝජනය කළ ධනයට වගකීමක් දැරීමට කිසිම පුද්ගලයෙකු දායක වන්නේ නැත. එහිදී ඔබගේ මුළු ධනයම නැතිවෙන අතර ඔබත් නීති විරෝධී පුද්ගලයෙක් ලෙස නම් වීමට ඉඩ ඇත. එහෙනම් ඔයත් මෙවැනි නීති විරෝධී ව්‍යාපාර වලට දායක නොවන්න. අධික ලෙස ලාභ අපේක්ෂාවෙන් මුළු ධනයම අහිමි කර නොගන්න. යම් ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට පෙර එහි ඉතිහාසය, අයිතිකරුවන්,
ලාභය නීතිමය තත්ත්වය මූලිකව මුදල්වල ආරක්ෂාව පිළිබඳව හොඳින් සිතා ආයෝජනය කරන්න. හොඳයි යාළුවනේ, මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. Goodbye.